අයිබෝන් අද අපි කතා කරන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි පාර්ට් එකේ තිබෙන උත්ප්‍රේරක කියන දේ ගැන තමයි අපි මෙතෙන්දී කතා කරන්නේ. ඒතර මුලින්ම නිකම් මං කියන උත්ප්‍රේරකයක් කියන්නේ ඊතන ලොකු කන්දක් තියෙනවා. මේ කන්දේ මත යකින් ඇවිල්ලා උමගක් හදන්න ඕන. ඒතර උමගක් හදන්න අපිට මොකක්ද ඕනේ? අපිට තනලයක් හදන්න නම් ඇවිල්ලා අපිට මොකක්ද ඇවිල්ලා තනලේ ග්‍රිල් කරන්න ඕන එකක් ඕනේ. ඒතකොට උත්ප්‍රේරකයක් කියන්නේ අන්න ඒ වගේ ඇවිල්ලා තනලයක හදන්න මට අවශ්‍ය කරන ඩ්‍රිල් එක තමයි අපි හඳුන්වන්නේ මොකක්ද උත්ප්‍රේරකයක් කියලා කියන්නේ. එතකොට ලොකු කන්දක් තියෙනවා ආපහු මං ඇවිල්ලා යටින් උමගක් හදනවා. ඒතකොට අපිට මේ කන්ද කෙලවර ඉදන් අර කන්ද කෙලවරට යන්න නම් අපිට ලේසියෙන්ම වඩා ලේසියෙන් යන්න පුළුවන් කන්දේ උඩින් යනවට වඩා අර කියන උමගෙන් යන්න ලේසියි. ඒතකොට උත්පේරකයක් කරන්නේ අන්න අර කියන වගේ ඇවිල්ලා එයා මොකද කරන්නේ ටනල් එක හදන්න අපිට දායක වෙන කෙනා තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද උත්පේරකය කියලා. ඒතකොට උත්පේරකය මගින් මොකද්ද කරන්නේ? මේ අදාළ ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය. මොකද්ද සක්‍රියන ශක්තිය කියන්නේ? ඕනම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන නම් එයාට ඒ අදාළ ශක්තියට වඩා වැඩි ශක්තියකින් යුත් අවස්ථාවක් කරා එයා යන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒතකොට ඒ වගේ ශක්ති කන්දේ මේ කියන ප්‍රතික්‍රියකවල ඉඳන් මේ කියන ශක්ති කන්දේ මුදුනට තියෙන උස තමයි අපි හදන්නන්නේ සක්‍රියන ශක්තිය. එතකොට මේ ඇවිල්ලා උත්පේරකය දාන්න කලින් මේ ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය. උත්පේරකය දැම්මෙන් පස්සේ මොකක්ද වෙන්නේ? ඒ අදාළ ප්‍රතික්‍රියාව වෙනස් ගමන් මාර්ගයක් ඔස්සේ ගමන් කරනවා. අර වගේ උමගක් හරහා ගමන් කරනවා. එතකොට මොකක්ද කරන්නේ? එයා වෙනස් ප්‍රතික්‍රියාවක් හරහා ගමන් කරනවා. එයා මොකද කරන්නේ? මේ ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය කලින් ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තියට වඩා මොකක් වෙනවද? අඩු වෙනවා. නැත්තම් උත්පේරකයක් මගින් කවදාවත් කලින් තිබ්බ ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය අඩු කරයි කියොදී ඒක වැරදි. උත්පේරකයක් මොකද කරන්නේ? මේක වෙනස් ගමන් මාර්ගයක් ඔස්සේ ගමන් කරනවා. ඒකේ සක්‍රියන ශක්තිය කලින්ගේ සක්‍රියන ශක්තියට වඩා මොකද්ද වෙන්නේ? අඩු වෙලාදී. ඒතකොට ඒක තමයි උත්පේරකයෙන් කරන්නේ. ඒතකොට උත්පේරකයක් මගින් ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය අඩු කරයි කියොදී ඒ ප්‍රකාශයේ වැරදි. උත්පේරකයක් මගින් අදාළ ප්‍රතික්‍රියාව වෙනස් යාන්ත්‍රණයක් ඔස්සේ ගමන් කරනවා. එමගින් ඒ අදාළ ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය කලින් ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තියට වඩා මොනවා ගියක්ද වෙන්නේ? අඩු වගයක් වෙයි. හරි? එතකොට මම මෙතන අවස්ථා දෙකක් වාට ඇදලා දීලා තියෙනවා. මේකෙදි මොකද කරන්නේ? මේක සක්‍රියන ශක්තිය කලින් එකට වඩා දෙවෙනිගේ සක්‍රිය ශක්තිය අඩු ගමන් මාර්ගයක් ඔස්සේ ගමන් කරනවා. මේක මොකද්ද වෙලා තියෙන්නේ? මේ යාන්ත්‍රණය වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට මේක මුලින්ම තනි පියවර ප්‍රතික්‍රියාව මොකක් කළාද ඊට පස්සේ සංක්‍රමණ අවස්ථා දෙකක් සහිතව බහු පියවර ප්‍රතික්‍රියාව බවට පත් කළා. කමක් නැහැ. ඇයි? කලින් එකේ සක්‍රියන ශක්තියට වැඩිය පස්සේ මෙයා ගමන් කරන එකේ සක්‍රිය ශක්තිය මොකද්ද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. එතකොට උත්පේරකයකින් මොකද්ද කරන්නේ? මම මේක සලකනවා මේක ඉදිරි ප්‍රතික්‍රියාව, මේක පසු ප්‍රතික්‍රියාව. මම සලකනවා මේක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් කියලා. ඒතර ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක මම මෙතන දාලා තියෙනවා ප්‍රතික්‍රියකවල ශක්තිය ඇවිල්ලා 200යි, මේක ඇවිල්ලා උඩම අදාළ සක්‍රියන ශක්තියට අදාළ ගේ 500යි. ඒතර මම මේක ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය කියෝදී මෙතන 500යි, මෙතන 200යි, සමස්තේ 500 200 අඩු කරලා 300යි. පසු ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය පසු ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක වෙන්නේ මෙයා. එතකොට මේක තමයි අදාළ මොකද්ද? සක්‍රියන ශක්තිය. එතකොට මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන සක්‍රියන ශක්තිය මෙතන ඇවිල්ලා අදාළ පසු ප්‍රතික්‍රියාවට අදාළ ප්‍රතික්‍රියක. එතකොට මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙයයි මෙයයි ගතුදී මෙතන 100යි මෙතන 500යි. එතකොට මෙතන අදාළ සක්‍රියන ශක්තිය වෙන්නේ මෙන්න මේක. එතකොට 500ෙන් 100 අඩු කරලා පස්සේ මට එනවා මෙතන 400යි. එතකොට මම මොකද කරන්නේ? ඊළඟට උත්පේරකය දානවා. ඒක තමයි මම මේ රතු පාටින් ඇදලා තියෙන්නේ. උත්පේරකය දැම්මම පස්සේ මොකද වෙන්නේ? මේක අඩු සක්‍රිය ශක්තියක් සහිත ගමන් මාර්ගයක් ඔස්සේ ගමන් කරනවා. එතකොට ඊට අදාළ සක්‍රිය ශක්තිය මම ගමන් කරන මම වාට පෙන්නනවා මෙතන 300යි, මෙතන 200යි, මෙතන නෝ මට 100ක්. ඊපස්සේ පසු ප්‍රතික්‍රියාවට අදාළ සක්‍රිය ශක්තිය ගමන් කරද්දී මෙතන 300යි, මෙතන 100යි, මෙතන නෝ මට 200යි. එතකොට ඇත්තට මුලින් උත්පේරකය දාන්න කලින් අදාළ ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තියයි උත්පේරකය දැම්මෙන් පස්සේ මෙයා ගමන් කරපු මාර්ගයෙන් ලැබෙන සක්‍රිය ශක්තියයි කියන කතා කරද්දී මේක 300 ඉඳන් මේක ඇවිල්ලා 100ට වෙනස් වෙලා, මේක 400 ඉඳන් මේක 200ට වෙනස් වෙලා. එතකොට 300 ඉඳන් 100ට වෙනස් වෙලා නම් මෙතන ඇවිල්ලා කොච්චර වෙනසක් වෙනවද? 200ක සක්‍රිය ශක්තිය අඩු වීමක් වෙලා. මෙතන 400 ඉඳන් 200ට යනවා නම් පසු ප්‍රතික්‍රියාවේ කොච්චරක් වෙනස් වෙලාද? එතනත් ඇවිල්ලා 200ක වෙනසක් සිද්ධ වෙලා. එතකොට ඔයාලට තේරෙනවා දෙය තමයි උත්පේරකයක් දැම්මෙන් පස්සේ ඒක ඇවිල්ලා සංක්‍රමණ අවස්ථා කීපයකට යන්නේ නැත්තම් උත්පේරකයක් දැම්මෙන් පස්සේ ඒක ඇවිල්ලා මේ විදිහට තනි පියවර ප්‍රතික්‍රියාවක් විදිහට වෙනවා නම් මුලින් උත්පේරකේ දාන්න කලින් ප්‍රතික්‍රියාවෙන් පස්සේ ප්‍රතික්‍රියාවට ඉදිරි ප්‍රතික්‍රියාවට අඩු වෙන සක්‍රිය ශක්තියම තමයි ආපහු ඇවිල්ලා පසු ප්‍රතික්‍රියාවෙන් ඇවිල්ලා දෙවෙනි පියවරට යනකොට උත්පේරකේ දැම්මෙන් පස්සේ ලැබෙන පියවරට අඩු වෙන සක්‍රිය ශක්තිය මේ දෙකම ඇවිල්ලා මොන දෙකක්ද සමානයි. එතකොට මේක වැදගත් එකක්. හැබැයි
සක්‍රීය ශක්තිය අඩු කරන භාගය ගැන කතා කරනෝදී ඉදිරි ප්‍රතික්‍රියාවේ මේක කලින් 300යි 300ෙන් 200ක් අඩු කළා 3ෙන් 2ක් අඩු වෙනවා පසු ප්‍රතික්‍රියාවට ගත්තොත් 400යි 400ෙන් 200යි 4ෙන් 2ක් අඩු වෙනවා හැබැයි අඩු වෙන සක්‍රීය ශක්ති ප්‍රමාණය සමාන වුණාට අඩු වෙන ශක්ති භාගය විල මොකක් වෙන්නේ නැද්ද සමාන වෙන්නේ නැහැ ඒ නිසා උත්පේරකවල පළවෙනි පොයින්ට්ස් දෙකක් විදිහට අපි මේ දෙක කතා කරනවා ඊළඟට උත්පේරකයේ අදාළ ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා ප්‍රකාශය හරි හැබැයි ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ අපිට මුලින් දාන්න උත්පේරක ප්‍රමාණයම මට පසු කාලීනව විල මොකක් කරන්න පුළුවන්ද ලබා ගන්න පුළුවන් එතකොට මේක හොඳ MCQ පොයින්ට් එකක් හරියට අවබෝධ කරගන්න ඕනේ ඊළඟට මම කතා කරන්නේ මේ කියන සංසිද්ධිය අපි උත්පේරකයක් දාලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ උත්පේරකයක් දාලා අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්න අපි දන්නවා කර්මාන්තයක් සිද්ධ වෙනකොට ඒ කර්මාන්තය ආර්ථික වශයෙන් අපි වාසි ලබා ගන්න ඕන නම් අපි මොකද්ද කරන්න මේකට උත්පේරකයක් දාන්න උදාහරණයක් විදිහට ඇමෝනියා කර්මාන්තයේදී අපි යකඩ කුඩු පාවිච්චි කරනවා ඊට පස්සේ සල්ෆර් ඩයොක්සයිඩ් හදන ස්පර්ශකමෙන් සල්ෆියුරික් හදන කර්මාන්තයේදී අපි මොකක් පාවිච්චි කරනවද වැනේඩියම් පෙන්ටොක්සයිඩ් පාවිච්චි කරනවා නයිට්‍රික් නිෂ්පාදනය කිරීමේ ඔක්සල් ප්‍රමේයදී අපි මොනවා පාවිච්චි කරනවද ප්ලැටිනම් රෝඩියම් වගේ උත්පේරක අපි පාවිච්චි කරනවා ඉතින් බහුවයවීකරණය කිරීමේදී අපි ටයිටේනියම් TiCl3 ටයිටේනියම් ක්ලෝරයිඩ් විදිහට අපි පාවිච්චි කරනවා අපි මාජලින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයේදී අපි නිකල් පාවිච්චි කරනවා එතකොට මේ වගේ අපි ගොඩක් ප්‍රතික්‍රියා වලට අවිලා මොනවා පාවිච්චි කරනවද උත්පේරක පාවිච්චි කරනවා හේතුව ඇයි අදාළ ප්‍රතික්‍රියාවේ කර්මාන්තයක් සිද්ධ වෙනා ඒ කර්මාන්තයේ වේගයෙන් අපිට ඉක්මනට ඵල ලබා දෙන්න ඕනේ එතකොට ඉක්මනට ඵල ලබා දෙන්න තමයි අවිලා මොනවා වැදගත් වෙන්නේද අපිට උත්පේරක කියන දේ වැදගත් වෙන්නේ ඒ නිසා උත්පේරක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මොනවා කරනවද වැඩි කරනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු කරන ඒවා අපි හඳුන්වන නිෂේධකයක අපි වෙනම ලෙසන් එකකදී කතා කරමු. එතකොට මේකදී අපි කතා කරන උත්පේරක වලින් මොකද කරන්නේ සෑම විටම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මොනවා කරනවද වැඩි කරනවා. එතකොට ඊළඟට මම කතා කරන්නේ මැක්ස්වෙල් බෝස්මන් ව්‍යාප්ති වක්‍රයෙන් අපි කොහොමද මේ උත්පේරකය පැහැදිලි කරන්නේ කියලා. හරි. එතකොට අපි දන්නවා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් ප්‍රධාන කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. අංක 1 අණු ගැටෙන්න ඕනේ. අංක 2 નિયમિત දිශානිතිකින් ගැටෙන්න ඕනේ. අංක 3 සක්‍රීයන ශක්තිය ඉක්ම වූ අණු භාගයක් පැවතින්නට ඕනේ. එතකොට ඔන්න ඔය කියන ක්‍රම තුන මගින් තමයි අපි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවද නැද්ද කියන දේ තීරණය කරන්නේ. එතකොට අපි උත්පේරකය දැම්මෙන් පස්සේ මොකක්ද කරන්නේ මේ සක්‍රීයන ශක්තිය අඩු කරන්නේ නැහැ දැන් අපි එක කතා කරා එයා මොකද කරන්නේ ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය අඩු කරන්නේ නැහැ හැබැයි සක්‍රීය ශක්තිය අඩු ගමන් මාර්ගයක් ඔස්සේ ගමන් කරනවා එතකොට මොකද්ද වෙන්නේ මේ මං ඇදලා තියෙන මැක්ස්වෙල් බෝස්මන් ව්‍යාප්ති වක්‍රයේ මේ කොළපාටින් මුලින්ම ඇදලා තියෙන්නේ මොකක්ද අදාළ ප්‍රතික්‍රියාව උත්පේරකේ දාන්න කලින් කොච්චර අණු සංඛ්‍යාවක් මේකේ තියෙනවද ප්‍රතික්‍රියාවේ අණු ගැටිලා નિયમિત දිශානතිකින් ගැටිලා ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නම් එතකොට අපි දන්නවා උත්පේරකයේ දැම්මෙන් පස්සේ මොකක්ද වෙන්නේ අපි දන්නවා සක්‍රීය ශක්තිය අඩු ගමන් මාර්ගයක් ඔස්සේ ගමන් කරනවා කියන්නේ පසු අපි උත්පේරකයේ දැම්මෙන් පස්සේ ලැබෙන ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය මෙයාට වඩා අඩු වෙනවා එතකොට මෙයාට වඩා අඩු වෙනවා කියන්නේ මේ EA එක ඇක්ටිවේෂන් එනර්ජි එක මොකක්ද වෙන්නේ මේ පසු ප්‍රතික්‍රියාවේ ඇක්ටිවේෂන් එනර්ජි ඊට සාපේක්ෂව අඩුයි එතකොට අඩු වෙනකොට වාර තේරෙන දේ තමයි මම මේ රතු පාටින් ඒකේ සීමාව මෙතන දාලා එතකොට වාර තේරෙනවා කලින් එකට වැඩිය පසු එක්කෙනා ගැවිලා සක්‍රීය ශක්තිය ඉක්බවු අනුභාගය මොනවා වෙනවද වැඩි වෙනවා එතකොට සක්‍රීය ශක්තිය ඉක්බවු අනුභාගය වැඩි වෙනවා කියන්නේ ගැටෙන්න තියෙන හැකියාව එයාගේ මොකද්ද වෙන්නේ ගැටෙන්න තියෙන හැකියාවේ වැඩි ප්‍රමාණයක් දැන් හොදට ගැටෙනවා ඊළඟට විල ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න තියෙන හැකියාව මොකක් වෙනවද වැඩි වෙනවා එහෙනම් අපිට මැක්ස්වෙල් බෝස්මන් ව්‍යාප්ති වක්‍රයෙන් පැහැදිලි කරන්න පුළුවන් උත්පේරකයක් මගින් කොහොමද අදාළ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ කොහොමද වැඩි වෙන්නේ සක්‍රීයන ශක්තියේ ඉක්ම වූ අනුභාගය මොනවා කරනවද වැඩි කරනවා හරි ඊළඟට මම කතා කරන්නේ ප්‍රතිවර්ධ ප්‍රතික්‍රියාවක අපි ලේචන්ඩිය මූලධර්මයත් එක්ක සංසන්දනය කරනකොට ඇත්තටම උත්පේරකයක් දැම්මෙන් පස්සේ මොකක්ද වෙන දේවල් හරි එතකොට අපි දන්න දේ තමයි මේ තියෙන උත්පේරකේ දාන්න කලින් අදාළ ප්‍රතික්‍රියාව වෙන්නේ කොහොමද මම මේ දාලා තියෙන සාන්ද්‍රණය කාලයත් එක්ක කොහොමද විචලනය වෙන්නේ එතකොට මම මෙතන දාලා තියෙන්නේ මේ ප්‍රතික්‍රියක සාන්ද්‍රණය මේ ඵල සාන්ද්‍රණය එතකොට ප්‍රතික්‍රියක සාන්ද්‍රණය අඩු වෙනවා ඵල සාන්ද්‍රණය වැඩි වෙනවා එතකොට අපි දන්න දේ තමයි ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් නම් අනිවාර්යයෙන්ම ගතික සමතුලිත වෙනවා එතකොට මම කියනවා මෙන්න මේ අවස්ථාවේ තමයි ගතික සමතුලිත වෙන්නේ මම මේක T1 කියලා මම T1 කියන එක දා මේකලා මම ඒක කියනවා තප්පර 100කදී මේක මොකක් වෙනවද ගතික සමතුලිත වෙනවා මම මොකද කරන්නේ මේකටම ඇවිල්ලා මොනවද දානවද උත්පේරකයක් දාන උත්පේරකයක් දැම්ම පස්සේ මොකද අපිට පේන දේ උත්පේරකයක් දැම්ම පස්සේ වෙන්නේ ඒ අදාළ ඵල ප්‍රමාණයමයි හැදෙන්නේ මම මේක මේ අදාළ ඵල ප්‍රමාණයමයි හැදෙන්නේ හැබැයි 100කින් ලැබුණු ඵල ප්‍රමාණයම මට කීයකින් ලබා ගන්න පුළුවන්ද
තප්පර 50කින් ලබා ගන්න පුළුවන්. එතකොට ඵල ප්‍රමාණයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඇවිල්ලා මොකද්ද වෙන්නේ? ඵල ලැබීමට ගතවන කාලය මොනවා කරනවද? එයා අඩු කරනවා. මේකෙන් ආර්ථික වශයෙන් ඇවිල්ලා කර්මාන්තවලදී අපි පාවිච්චි කරන උත්පේදකය මෙන්න මේ කියන හේතුව නිසා. එතකොට සාන්ද්‍රණයත් එක්ක කොහොමද වෙනස් වෙන කාලයත් එක්ක සාන්ද්‍රණය වෙනස් වෙන ප්‍රස්ථාරය තමයි උත්පේදකයක් දැම්මෙන් පස්සේ මේ විදිහට ඵල හෝ ප්‍රතික්‍රියක සාන්ද්‍රණ අවසාන සාන්ද්‍රණ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි වෙනස් වෙන එකම දේ ඇවිල්ලා ඒ ඵල ලැබීමට ගතවන කාලය මොනවා වෙනවද? අඩු වෙනවා. ඊළඟ මම කතා කරන්නේ උත්පේරක දැම්මෙන් පස්සේ ශීඝ්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ. එතකොට උත්පේරක දැම්මෙන් පස්සේ දැන් අපි දන්නවා R සමානයි ශීඝ්‍රතාව සමීකරණය R සමානයි K වාරයක් අදාළ සාන්ද්‍රණය. එතකොට මේ ඉදිරි ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතාව සමීකරණය මේ ඇවිල්ලා පසු ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතාව සමීකරණය. එතකොට අපි දන්නවා මේකේ මෙන්න මේ කියන K කියන එක වේග නියතය කියන එක අනිවාර්යෙන් ඇවිල්ලා මොකක් වෙනවද? වේග නියතය කියන එක රදා පවතිනවා. අදාළ කවුරු මතද? උත්පේරකේ මත. එතකොට අදාළ උත්පේරකේ මත රදා පවතිනවා නම් මොකද්ද වෙන්නේ? වේග නියතය කියන එක රදා පවතිනවා නම් උත්පේරකේ දැම්මෙන් පස්සේ මොකද්ද වෙන්නේ? මේ KF වගේ වැඩි වෙනවා. ඒ වගේම තමයි මොකක් වැඩි වෙනවද? KB වගේ වැඩි වෙනවා. එතකොට KF වගේ වැඩි වෙනවා, KB වගේ වැඩි වෙනවා. එතකොට මේ විදිහට දෙන්නම වැඩි වෙනවා. හැබැයි මේ දෙන්නම වැඩි වෙන්නේ සමාන ප්‍රමාණ වලින් තමයි වැඩි වෙන්නේ. එතකොට මේ දෙන සමාන ප්‍රමාණ වලින් වැඩි වෙනවා නම් අපි දන්නවා KC සමානයි ඉදිරි ප්‍රතික්‍රියාවට දාල සක්‍රීය මේ ශීඝ්‍රතා නියතය බෙදීම පසු ප්‍රතික්‍රියාවට දාල ශීඝ්‍රතා නියතය. එතකොට ඉදිරි ප්‍රතික්‍රියාවට දාල ශීඝ්‍රතා නියතය පසු ප්‍රතික්‍රියාවට දාල ශීඝ්‍රතා නියතයෙන් බෙදුවම තමයි අපිට KC ලැබෙන්නේ. එතකොට මේ දෙන්නම සමාන ප්‍රමාණ වලින් වැඩි වෙනවා. හැබැයි KC වෙනස් වෙන්නේ නැහැ. ඇයි ඒ? මේකට මේක කැපිලා ගිහිල්ලා අවසානයේ KC කියනගේ මොකක් වෙනවද? අපිට නියතයක් වෙනවා. ඒක නිසා උත්පේරකයක් දැම්මයි කියලා කිසිදු සමතුලිත නියතයක් ඇවිල්ලා මොනවා වෙන්නේ නැද්ද? වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. එතකොට ඒක හරි. ඊළඟට අපි කතා කරන්නේ මොකක්ද? එතකොට මේක වල තේරෙන දේ තමයි මේ ඇවිල්ලා ඉදිරි ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතාව අදාළ ශීඝ්‍රතාවය මේවිල පසු ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතාවය උත්පේරකයේ දැම්මෙන් පස්සේ මේ දෙකම එකම ප්‍රමාණයකින් මොනවා වෙනවද? වැඩි වෙනවා. ඒ නිසා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා එකම ප්‍රමාණයකින්, පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා මොන ප්‍රමාණයකින්ද? එකම ප්‍රමාණයකින්. හරි. ඊළඟට මම කතා කරන්න යන්නේ එතකොට වැදගත් දේ තමයි සමතුලිත නියතයේ උත්පේරක මගින් වෙනස් කරන්නේ නැහැ. හැබැයි ශීඝ්‍රතා නියතය ඇවිල්ලා උත්පේරක මගින් වෙනස් කරනවා. හොඳට මතක තියාගන්න සමතුලිත නියතය වෙනස් කරන්නේ නැහැ, ශීඝ්‍රතා නියතය වෙනස් කරනවා. අනිත් එක තමයි මේකේ ඵල ප්‍රමාණය කිසිදු දේවල් වෙනස් වෙන්නේ නැති නිසා සමතුලිත ලක්ෂය කියන දේ උත්පේරකයක් මගින් ඇවිල්ලා අපිට වෙනස් කරන්න බෑ. ඒ නිසා සමතුලිත ලක්ෂය උත්පේරකයක් හමුවේ වෙනස් වෙන්නේ නැහැ. අවසානයේ මම කතා කරන්නේ අපි උත්පේරක ಜಾති ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් කතා කරනවා, සමජාතී උත්පේරක සහ විෂමජාතී උත්පේරක කියලා. සමජාතී උත්පේරක කියන්නේ මොකද්ද? අදාළ ප්‍රතික්‍රියක වල භෞතික අවස්ථාව අදාළ උත්පේරකයේ භෞතික අවස්ථාවට සමාන වෙනවා. විෂමජාතී උත්පේරක කියන්නේ මොකද්ද? අදාළ ප්‍රතික්‍රියකයේ භෞතික අවස්ථාව උත්පේරකයේ භෞතික අවස්ථාවට වඩා වෙනස් වෙනවා. එතකොට අපිට ප්‍රධාන උදාහරණ දෙකක් යටතේ මම මේ කතා කරනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තාප වියෝජනය වෙලා ජලය සහ ඔක්සිජන් ලැබෙන ප්‍රතික්‍රියාව. එතකොට අපි දන්නවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ මෙතන තියෙන මොකද්ද? ලික්විඩ් එකක්. එතකොට මේ ලික්විඩ් එක නම් සමජාතිය නම් ඇවිල්ලා අදාළ උත්පේරකයේ ලික්විඩ් වෙන්න ඕනේ. එතකොට මේකේ ලික්විඩ් එක විදිහට අපි පාවිච්චි කරන්නේ කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. විෂමජාතිය නම් අදාළ ලික්විඩ් එකේ භෞතික අවස්ථාවට වඩා වෙනස් වෙන්න ඕනේ. එතකොට මේකදී පාවිච්චි කරන්නේ කවුද? MnO2 කියන එක. එතකොට මේක සොලිඩ් එකක්. මේක ඇවිල්ලා ලික්විඩ් එකක්. එතකොට ලික්විඩ් එකට ලික්විඩ් එක ගැලපෙන නිසා සමජාතියයි, ලික්විඩ් එකට සොලිඩ් එක ගැලපෙන නිසා මේක විෂමජාතියයි. ඊළඟ අපිට අපව කතා කරන්න තියෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ෆර් ට්‍රයොක්සයිඩ් හදන. ඒකෙදි වැනේඩියම් පෙන්ටොක්සයිඩ් එක පාවිච්චි කරනවා විෂමජාති උත්පේරකයේ විදිහට. ඇයි ඒ? මෙතන ගෑස් මේක සොලිඩ්. සමජාති උත්පේරකයේ විදිහට ගෑස් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මෙතෙන්දී අපි පාවිච්චි කරනවා කවුද? NO. එතකොට මේ උත්පේරක කියන මාතෘකාව අපේ සිලබස් එකේ තිබෙන වැදගත් MCQ පොයින්ට් එකක්. මේක හරියට තේරුම් ගන්න. හරි. එතකොට මේක තේරුම් අරගෙන ලයික් කරන්න, යාළුවන්ට පේන්න ඇවිල්ලා ෂෙයා කරන්න, ඊපස්සේ ඇවිල්ලා ඔගොල්ලෝ මගේ channel එක ඇවිල්ලා subscribe කරන්න. හරි, බොහොම ස්තුතියි.